අයිබෝවන්, ඔබට නීරෝගිමත් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනය කරනවත් දවසෙත්. අද උඳුවත් මස පුරපසළොස්වක් පුන් පොහොය දවස. මේ වර්ෂයේ 2015 වර්ෂයේ අවසාන පුරපසළොස්වක් පුන් පොහොය. ඉතින් තව දින කිහිපයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. ඉතින් උදාවන 2016 වසර ඔබ සැමට නීරෝගිමත් සතුට සමාදානයේ සපිරි වාසනාවන්ත සුබවනා වසරක් කියලා ප්‍රාර්ථනා කරන්නත් මේ අවස්ථාවක් කරගන්න. ඒ වගේම හිතුණු බැතුමතුන් සඳහා නත්තල උදා වෙනු. ඉතින් ඒ හැම දිනාටමත් වාසනාවන්ත සුබ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ උදුවක් මාසේ පුන් පොහොය දවසේ තම සූදානම වෙන්නේ බෙතිස්දා සුවරණ විශේෂ වැඩසටහන ඔබ හමුවට සමීප කරන්නට. මේ සියලු කාරණාවන් එක්කම අපි මේ වැඩසටහනේ මූලික පරමාර්ථ අභිප්‍රාය වන්නේ අංශභාග රෝගීන් ඇතුළු විවිධ රෝගීන් සඳහා මේ ආයතනය තුළ කරන ප්‍රතිකාර සම්බන්ධව සහ ඒ රෝගී තත්ත්වයන් හටගන්නේ කෙසේද සහ ආයුර්වේදයේ සඳහන් රෝගී තත්ත්වයන් පිළිබඳව තමයි වැඩසටහන තුළින් අපි කතා කරන්නේ. මුලින්ම ඔබට ආරාධනාවක් කරන්න වැඩසටහන නිමාවට පත්වනු නරඹලා ඔබ පීඩා විඳින ඔබ දුක් විඳින රෝගයක් ගැන මේ සඳහන් වෙනවා නම් වගේ ඔබ යම්කිසි රෝගයක නිසා පීඩා විඳින අයෙක් නම් ඔබට පුළුවන් මේ ආයතනයට ඇවිල්ලා නේවාසිකව සිට ඒ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඔබට නිදුක් නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න කටහසාගෙන මේ හැකියාවක් තිබෙනවා. මේ කරුණු කාරණාව කතා බහ කරන දවසෙත් අපි ගොඩවැදුනේ මාළඹේ තලාහෙන පාර තිබෙන බෙතිස්දා සුවරණ වෙදමැදුරට. එහි නිර්මාතෘවරයා ඒ වගේම විදේශීය රටවල ලංකා විවිධ ප්‍රදේශවල රෝගීන් සඳහා ප්‍රතිකාර කළ දහස් සංඛ්‍යාත රෝගීන් ගණනාවක් සුවපත්භාවයට පත් කරපු වෛද්‍ය රංගන ප්‍රදීප් මැතිතුමන් සමගින් තමයි මේ කතා බහ කරන්නේ. මේ ආයතනයේ සිදු කරන්නේ වෛද්‍ය ප්‍රදීප් රංගන මහතා සහ වෛද්‍ය භවානි පොන්සේකා මහත්මිය විසින්. ඒ වගේම තවත් බොහොමත්ම කාර්යශීල කාර්ය මණ්ඩලයක් නිරෝෂණ මහත්මියතුළු කාර්ය මණ්ඩලය ඔබට අවශ්‍ය කරන සේවාවන් සපයන්න පැහැදී ඉන්නවා. අද දවසේ ඉතින් එතුමන්ටත් අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියලා පුතුමම පිළිගන්න ලබනවා. අද ආයුර්වේද තුලින් කතා බහ කරත් අද බෙතිස්දා සුවර්ණ ආයුර්වේද මේ සාකච්ඡාව තුලින් අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ ආයුර්වේදයේ සඳහන් වෙන මහා රෝග පිළිබඳව. ඉතින් මහා රෝග කියන්නේ මොනවද? මේ රෝගවල ලක්ෂණ මොනවද? මේ ගැන තමයි අද දවසේදී අපි මුලින්ම කතා කරන බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඉන්දික, දැන් අපි ආයුර්වේදයේ නොයෙකුත් රෝග ගැන සඳහන් වෙනවා. ඒ යටතේ ආයුර්වේද විශේෂයෙන්ම සඳහන් වෙනවා මහා රෝග කියලා. ඒතර ආයුර්වේද සඳහන් කළා තියෙනවා මහා රෝග 8ක්. ඒකේ පළවෙනි තැන දීලා තියෙන්නේ වාත ව්‍යාධි වලට. ඒ වගේම අශ්මරී නැත්තම් මුත්‍රගල්, ඒ වගේම මදුමෝහේ නැත්තම් දියවැඩියාව, ඒ වගේම උදර බගන්තර බගන්තර නැත්තම් ඒනල් ෆිස්ටියුලා කියන තත්ත්වය, අර්සස්, ග්‍රහණි සහ කුෂ්ඨ. ඒතර මේ රෝග තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ මහා රෝග කියලා. මහා රෝගයක් කියන්නේ ඒ රෝග ඇත්තටම සුව කරන්න අපහසුයි. ඒ වගේම කෘච්ඡ සාධ්‍ය යටතට තමයි ගැනෙන්නේ. නමුත් ඒ රෝගවල තියෙන දෝෂ තත්ත්වය අනුව සහ ඒ රෝගවලට හේතු කාරණා අපි අයින් කරගත්තොතින් මේ රෝග අපට සුව කිරීම හෝ වඩා හොඳින් පාලනය කරගන්න පුළුවන්. දැන් නමුත් දැන් සමහර අයට දැන් මේක ඇහුවාම හිතන්න පුළුවන් දැන් මට මධුමේහ හිතුණා අනේ දැන් මට මහා රෝගයක් හැදිලා තියෙන්නේ මම මේක කොහොමද සුව කරන්නේ කියලා. දැන් ආයුර්වේදයේ මේ රෝග 8 මහා රෝග විදියට සලකලා තිබුණත් අපිට එකපාරට මේක මහා රෝගයක් කියන්න අපිට හඳුන්වන්න බෑ. මොකද ඒකට විවිධ වූ කාරණා එකතු වෙන්න ඕනේ. එකක් තමයි කේවල වාත දෝෂයේම රෝග ඇති කරනවා නම් ඒක අසාධ්‍ය තත්වයක්. ඒ කියන්නේ අපි දන්නවා ආයුර්වේදයේ සඳහන් වෙනවා දෝෂ තුනක් වාත පිත කප කියලා. එතකොට මෙන්න මේ දෝෂ තුනෙන් වාත කින දෝෂය පමණක් රෝගය ඇති වෙන්න හේතුවක් වෙනවා නම් ඒක එක හේතුවක් මහා රෝගයක් විදිහට සලකන්න. අනිත් එක තමයි දෝෂයන්ගේ ප්‍රධානත්වය. ඒ වගේම ධාතුවල ස්වභාවිතය, කියන්නේ ධාතු වල තියෙන විශේෂයෙන් ධාතුගතත් අපි රස, රක්ත, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන මේ ධාතුන් වලින් මොන ධාතුන්ද මේ රෝගයට සම්බන්ධ වෙන්නේ කියන එක. ඒ වගේම තමයි ධාතුන් පීඩා වීම, ඒ වගේම සහජව ඇතිවීම, කායික මානසික පීඩා අධික ලෙස ඇතිවීම යන හේතු කාරණා. ඒ වගේම ආයුර්වේද සඳහන් වෙලා තියෙනවා මර්ම සඳහන් වෙනවා. මර්මයක් කියලා කියන්නේ ස්නායු, අස්ථි, කණ්ඩරා සහ මාංශ මේ වගේ තුනක් හෝ එකට වැඩි ගණනක් එකතු වෙන ස්ථාන මර්ම කියලා හඳුන්වලා තිනවා. මර්මය කියන්නේ මරණය ගෙන දෙන්න පුළුවන් ස්ථාන කියන අදහස. ඒකට මෙන්න මේ මර්මාස්ථාන පීඩා වීම, මෙන්න මේ කරුණු කාරණා අපි ඔක්කොම එකට සලකලා බැලුවොතින් මෙන්න මේ කුමන කාරණාද මේ රෝගය ඇති වෙන්න හේතුව කියලා සලකලා බැලුවොත් අපිට ඒක මහා රෝගයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒත් විශේෂයෙන්ම දන්නවා
ආයුර්වේදයේ තියෙන දෝෂ තුනෙන් වාත පිත කප මධ්‍යම වයස ඉක්ම වුණාට පස්සේ වාත රෝග වාත දෝෂයේ තමයි ප්‍රකෝප වෙන්නේ. දැන් අපි සාමාන්‍ය විහාරයේ තියෙනවා දැන් කිසියම් කෙනෙක් තමන්ට විශේෂයෙන්ම කරදරයක් වගේ වෙනවා නම් මෙයා මහ වාතයක් කියලා කියනවා. ඉතින් ඒ වගේ කියන්නේත් මොකද මේක ඇත්තටම සම්බන්ධතාවයක් තියෙනවා. වාත දෝෂය කියන්නේ මේ දෝෂ තුනෙන් අනිත් දෝෂ දෙක මෙහෙයවලා රෝග ඇති කරන්න පුළුවන් දෝෂ තත්ත්වයක්. ඒකට විශේෂයෙන්ම අපි කරන්න ඕනේ මෙන්න මේ දෝෂ තුන සාමාන්‍ය ජීවිතයේදී මේක අපි සමතුලිත තත්ත්වයේ පවත්වා ගැනීම ඉතාම වැදගත්. අපි කරන විහරණ දේවල්, ඒ වගේම මානසික දෝෂ, ඒ වගේම අපි ගන්න ආහාර පාන මේවත් ඍජුවම මේ දෝෂ තුනේ වෙනසක් ඇති වෙන්න බලපාන. ඒකට විශේෂයෙන්ම මුලින්ම වෙනස ඇති වෙන්නේ මේ වාත දෝෂය. ඒතර වාත දෝෂය ප්‍රකෝප වුණොතින් වාත දෝෂයේ තියෙන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගෙන් බැහැර වුණොතින් අනිත් දෝෂ දෙකේ විකෘතිතා ඇති කරනවා. ඒතර මේ අනිත් දෝෂ දෙක මෙහෙවල තමයි මේ රෝග ඇති කරන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම වාත රෝගයක් ඇති වුණාම විශේෂයෙන්ම ගත්තොත් අංශභාග රෝගී තත්ත්වය. ඒතර අංශභාග රෝගී තත්ත්වයේ ගොඩක් දුරට මධ්‍යම වයස ඉක්ම වුණාට පස්සේ රෝගීන් බොහොමයක් පෙළෙන්නේ. එතකොට මිනිස්සු එතකොට හිතනවා දැන් සාමාන්‍ය සමාජයේ මතයක් තියෙනවා වාත රෝගයක් ඇති වුණාම දැන් මගේ ජීවිතයේ අවසාන කාලය ඇවිල්ලා තියෙන්නේ, මට දැන් ගොඩක් දුක් පීඩා විඳලා මැරෙන්න දැන් මම කිට්ටුයි කියන ඒ අදහස දැන් පැරලයිස් වුණ ගමන්ම අංශභාග රෝගී තත්ත්වයක් වෙච්ච ගමන්ම ඒ රෝගියාගේ මනසට එන තත්ත්වයක්. දැන් මට එක තැන ඉන්න වෙලා තියෙන්නේ, දැන් මට මේ ජීවිතේ වැඩක් නැහැ, දැන් මම දැන් මරණයට මම ගොඩාක් කිට්ටුයි කියන අදහස ඒ රෝගියාගේ මනසට ඇති වෙනවා. ඒතර ඒකම තව දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් ඇති වෙන්නත් හේතුවක් වෙනවා. මොකද දැන් විශේෂයෙන් අපි කරන්න ඕනේ මෙන්න මේ රෝගී තත්ත්වයක් ඇති වුණාම ඒ මානසික ඒකාග්‍රතාවය අපි පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත්. එහෙදී විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ රෝගියට හේතු අපි විශේෂයෙන්ම හොයා ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අංශභාග රෝගී තත්ත්වයක් ඇති වුණාම මුලින්ම ආයුර්වේද ප්‍රතිකාරවලට අපේ රෝගීන් යොමු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බටහිර රෝහලකට තමයි ඇතුළත් වෙන්නේ. ඒකට ඇත්තම ඇත්තට වශයෙන්ම ඒක ඉතාම වැදගත් දෙයක්. රෝගියක් ඇති වෙච්ච ගමන්ම දැන් විශේෂයෙන්ම පැරලයිස් වගේ අංශභාග රෝගී තත්ත්වයක් ඇති වුණාම බටහිර රෝහලකට ඇතුල් වෙලා එතකොට එහෙදි විශේෂයෙන්ම මේ රෝගියාට මූලික ප්‍රතිකාර කටයුතු ටික සිද්ධ කරනවා. එතකොට රෝගිය විවිධ ලෙස විනිශ්චය කරන්න පෙළමෙනවා. මොන විනිශ්චයක් ලැබුණත් අපි දැන් සමහර වෙලාවකට බටහිර රෝග විනිශ්චය වෙන්න පුළුවන් මොළයේට ඇතිවෙන මොන හරි රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම දැන් බ්‍රේන් එකේ CT ස්කෑන් එකක් අපි ගත්තොත් ඒ රිපෝට් එකට අනුව කිසියම් තැනක බ්ලඩ් වෙසල් එකක නැත්නම් රුධිර වාහිනියක ලේ ගමනාගමනේ අඩු වෙලා ඒ ස්ථානයට ඉන්ෆාක්ෂන් එකක් නැත්නම් රුධිරය සැපීම අඩාල වීම තුළින් ඒ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව ඒ ලේ සප්ලයි කරන එක නැත්නම් අපි ඒ රුධිර ගමනාගමනයේ තියෙන ස්ථානය අනුව වෙනස් වෙනවා. ඇති වෙන රෝග ලක්ෂණත් ඒ අනුව වෙනස් වෙනවා. ඒතර විශේෂයෙන්ම එහිදී ඇති වෙන රෝග විනිශ්චයත් සමගම ආයුර්ද ප්‍රතිකාරවලට රෝගීන් යොමු වෙනවා. නමුත් ඒ මොන රෝග විනිශ්චය තිබුණත් ඒතර ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක අපි මේක විනිශ්චය කරන්න ඕනේ. ඒ අනුව තමයි අපි මේ රෝගවලට ප්‍රතිකාර කිරීම සිදු කරන්නේ. ඒතර විශේෂයෙන්ම පැරලයිස් නැත්නම් අංශභාග රෝගී තත්ත්වය, වගේම අශ්මරි නැත්නම් මුත්‍ර ගල්කින රෝගී තත්ත්වය, කුෂ්ඨ රෝග තත්ත්වය, උදර බගන්ධර කින රෝගී තත්ත්වය, අර්ශස් ග්‍රහණි මෙන්න මේ රෝග අට ආයුර්වේදයේ මහා රෝග විදියට සලකලා බැලුවත් ඒ විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ආයුර්වේද වෛද්‍යවරයෙක් මේ රෝගයට ඇතිවෙච්ච වූ හේතු කාරණා, ඒ කියන්නේ මම මුලින් සඳහන් කළ පරිදි ඒ දෝෂයන්ගේ ප්‍රධානත්වය, ත්‍රිදෝෂ ජවීමද නැත්නම් මර්මස්ථාන පීඩා වෙලා තියෙනවද, මොන ධාතුන්ද අඩපණ වෙලා තියෙන කෙනෙක් අවබෝධයකින් තුල ප්‍රතිකාර කරොත් මේ රෝගය සුව කරගන්න හැකියාවක් ලැබෙනවා. අද දවසේ ඔබට එතුමන් මුලින් පැහැදිලි කර මේ කරුණ වඩාත් වැදගත් වේ. මොකද අංශභාග රෝගී තත්ත්වය විශේෂයෙන් සුගත භාවයට පත් කරන අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම ආයුර්වේදයේ තුල තිබෙන නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව තුල තිබෙන, ඒ වගේම තමයි මුත්‍ර ගල් ඒ එවන් වූ රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳින බොහෝ පිරිස අපේ ලාංකේය සමාජය තුළ වෙන ආයුර්වේදය තුන මේ රෝගී තත්ත්වයේ සුවපත් කරන හැකියාවක් තිබෙනවා. ඔව්, විශේෂයෙන්ම දැන් අශ්මරී නැත්නම් මුත්‍ර ගල්කින රෝගී තත්ත්වයටත් ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකාර සඳහන් වෙනවා. ඒත් විශේෂයෙන්ම දැන් ගොඩක් දුරට මේකට හේතු කාරණා වෙන්නේ තමන්ගේ ආහාරවල තියෙන විෂමතා. ඒත් විශේෂයෙන්ම අපි මේ සීළු රෝග සලකා බැලුවොත් ඒ කියන්නේ වාත රෝග හෝ වේවා ඊළඟට මම මුලින් සඳහන් කළ මේ
මහරෝග අට අශ්මරී නැත්තම් මුත්‍රගල ඇතුළුව මේ සීලු රෝගවලට හේතු කාරණ අපට ප්‍රධාන කොටස් පහකට හයකට අපට බෙදා දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර දෝෂ කියන එක. විශේෂයෙන්ම අපි මූලිකව සලකා බලන අපි ගන්න ආහාර. ආහාර දෝෂ විදිහට ආර්ධි සඳහන් කරලා තිනො රූක්ෂ සීත ආහාර වැඩිපුර ගැනීම. ඒ වගේම ආහාර අල්පව ගැනීම. ඒ වගේම දේශ විරුද්ධ ආහාර ගැනීම. මෙහිදී දේශ විරුද්ධ කියන්නේ දැන් ශ්‍රී ලාංකික පරිසරයට, ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට ගැළපෙන ආහාර රටාවක් තියෙනවා. දේශීය ආහාර රටාව. එතන මේ ආහාර රටාවට කැළපෙන ආහාර තමයි අපි ආහාර ගන්න ඕනේ. ඒ දේශ විරුද්ධ ආහාර කියන්නේ අපි පිටරටක ජීවත් වෙලා ආවිල්ලා ඇමරිකාවේ හෝ වේවා, එංගලන්තේ හෝ වේවා, ඒ රටක තියෙන ආහාර රටාව අපි ලංකාවේ පුද්ගල ජීවත් වෙන පුද්ගලයෙක් අපි අනුගමනය කරොත් ඒක දේශ විරුද්ධ ආහාර රටාවක්. ඒ වගේම කාල විරුද්ධ ආහාර රටාව. ඒකට විශේෂ කාල විරුද්ධ ආහාර කියලා කියන්නේ දැන් වර්ෂා කාලයේදී නොගතිය යුතු ආහාර තියෙනවා. ඒතර සීතල කෑම අපි වැඩිපුර වර්ෂා කාලයේ ගන්නෝ නම් ඒක කාල විරුද්ධ ආහාර විදිහට ගන්න. ඒතර මෙන්න මේ වගේ සමහර ආහාර නොගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම අල්ප ලෙස ආහාර ගන්න. මෙන්න මේම තමයි විශේෂයෙන්ම මේ සීලු රෝගවලට හේතු වෙන්නේ. ඒ වගේම තමයි විහරණ දෝෂ. විහරණ දෝෂ කියලා හඳුන්වන්නේ දැන් කෑපු ගමම් ව්‍යායාම කරන්න පෙළඹෙලා තියෙනවා. ඒ වගේම අධික ව්‍යායාම කරන්න සාමාන්‍ය පුද්ගලයන් පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම සම අධි මෛතුනයේ යෙදීම. ඒ වගේම නිදිවැරීම සහ වේග ධාරණය කිරීම. ඒතර මෙන්න මේ වගේ හේතු කාරණාත් අර මුලින් කිව් දෝෂයන්ගේ වෙනසක් ඇතිවීමට බලපාන. ඒ වගේම තමයි පංචකර්ම විද්ධි නිවැරදිව සිදු කර නොගැනීම. ඒතර විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට විශේෂ අවබෝධයක් තියෙනනේ මේ පංචකර්ම කියන්නේ මොනවද. ඒ පංචකර්ම වලින් තමයි ආයුර්වේද මූලික වශයෙන්ම අපි රෝග ප්‍රසමණය සිදු කරන්නේ. ඒතර විශේෂයෙන්ම පංචකර්ම සිදු රෝග චිකිත්සාවක් කර ගැනීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වීම ඉතා වැදගත්. විශේෂයෙන්ම පංචකර්ම ප්‍රතිකාර නිවැරදි ලෙස යොදන්නේ නැතුව ඒ පංචකර්ම ප්‍රතිකාරයක් සිදු කරාට පස්සේ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් විරේචන ප්‍රතිකාරයක් සිදු කරන ගන්නවන කිසියම් රෝගයක් සුව කරන්න ඒ විරේචන ප්‍රතිකාරයට කලින් කොහොමද මොන ආහාර විහරණද අනුගමනය කරන්න ඕනේ කියලා ආයුර්වේද සඳහන් කරනවා. ඒකට විශේෂයෙන්ම අන්න ඒ වෛද්‍ය උපදෙස් මත විරේචන කර්මය සිදු කරනවා. විරේචන සිදු වුණාට පස්සෙත් මොන ආහාරද අනුගමනය කරන්න ඕනේ කියන දේ වෛද්‍යවරයා පැහැදිලි කරනවා. මෙන්න මේට විරුද්ධ දේ පංචකර්ම වලින් සිදු කරගත්තොත් විශේෂයෙන්ම වෙන්නේ ඒකත් වාත රෝග තත්ත්වයක් නැත්නම් අශ්මරී කියන රෝගී තත්ත්වය වගේ මම මුලින් සඳහන් කළ මහ රෝග තත්ත්වලට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික දෝෂ. ඒකට විශේෂයෙන්ම මිනිස් ශාරීරික දෝෂ ගැන තමයි විශේෂයෙන්ම අවබෝධ වෙන්නේ. මානසික දෝෂ ගැන තැකීමක් කරන්නේ නැහැ. මිනිස් විශේෂයෙන්ම අධික ලෙස ක්‍රෝධ කරනවා නම්, ඒ වගේම අධික ලෙස ශෝකයෙන් ජීවත් වෙනවා නම්, සිතුවිලි නිමග්නව ජීවත් වෙනවා නම්, එතකොට ඒ වගේ ඊර්ෂ්‍යාව, ඒ වගේ තියෙන මානසික දෝෂත් විශේෂයෙන්ම මෙන්න මේ රෝග ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ශල්‍ය කර්මයකින් පස්සේ උනත් අංශභාග රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග වලින් පෙළීලා අපකර්ෂණය වීම. සමහර රෝග නිසා මිනිස් එන්න කෘෂභාවයට පත් වෙනවා. නැත්නම් ඒ වගේ හේතුත් මේ වාත රෝග දෝෂයේ කෝප වෙලා මෙන්න මේ රෝග ඇති වෙන්නේ හේතුවක්. එතකොට විශේෂයෙන්ම මුත්‍රා අශ්මරී නැත්නම් ගල් කින රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමත් විශේෂයෙන්ම මේ මුත්‍රා ගල් කින තත්ත්වය අපි මෞත්‍රලිංගික පද්ධතිය ගත්තොත් කුමන ස්ථානයේද ඒක වකුගඩුවේ තියෙන්න පුළුවන්, ඒ වගේම මුත්‍රාශයේ තියෙන්න පුළුවන්, ඒ ස්ථානය සහ ඒ මුත්‍රා ගලේ තියෙන ප්‍රමාණය අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි ආයුර්වේද ප්‍රතිකාරය සිදු කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම දැන් පැටිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරලා තියෙන මල්ටිපල් කැල්කියුලයි කියලා. ඒකෙදි වෙන්නේ පොඩි ගල් එකට එකතු වීමක් තමයි තියෙන්නේ. දැන් සමහර වෙලාවට තියෙන තනි මුත්‍ර ගලක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට තනි මුත්‍ර ගලක් තියෙන එකේ සෙන්ටිමීටර්ස් ගාන අපි බලන්න ඕනේ. ඒ ප්‍රමාණයට වඩා විශාල එකක් තියෙනවනම් අපි ආයුර්වේද කසාය නැත්නම් අපි මුත්‍ර වැඩි කරන කසාය දීමෙන් එන්නේ ඒ ගල ගිහිල්ලා වෙන තැනක හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුත්‍ර මාර්ගයේ හිරවීම තුළින් ඊට වඩා වැඩි අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම අපි මේ මුත්‍ර ගලට ප්‍රතිකාර කරනවා නම් ඒ මුත්‍ර ගල තියෙන තැන, ඒ වගේම ඒකේ ප්‍රමාණය කුමන ආකාරයේද යන වගේ විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙනවා. ඒ අනුව තමයි අපි ආයුර්වේද ප්‍රතිකාරය සිදු කරගන්න ඕන. මං හිතන්නේ එවන් වූ රෝගී තත්ත්වයකින් ඔබ පීඩා විඳින අයෙක් නම් ඔබට හොඳ පණිවිඩයක් අද දවසේදී බ්‍රිතිස්දාසු වර්ණතුලින් අපි ලබා දෙන්නේ. මේ මොහොතේ අපි මතක් කරන්නම් තිරේදී ඉස්සර දුරකථන අංක සටහන් කරගන්න කතා බ්‍රිතිස්දාසු වර්ණ වැඩසටහනේ නිරන්තරයෙන්ම ඒ සියලු දුරකථන අංක සටහන් වෙනවා. ඔබට පුළුවන් බ්‍රිතිස්දා ආයුර්වේද නිවහන්ට කතා කරලා අවශ්‍ය කරන තොරතුරු ලබාගෙන ඔබට ප්‍රතිකාර කරගන්න. ඒ වගේම සතියේ දින
සහ සිනසුරාදා අයිරිදාක්න දවස්වල මේ ආයතන තුර ප්‍රතිකාරකිරීම කටයුතු සිද්ධ කරනවා. ඒවගේම ඔබ කාන්තාවක් නම් ඔබ කාන්තාරෝගවලින් පීඩා විඳන අයෙක් නම් ඒ සඳහා ප්‍රතිකාරකිරීම් ආයදියත් මේ ආයතනය තුළ සිදුවෙනවා. ඒ සඳහා වෛද්‍යවරයක් මේ ආයතන තුළ සේවය කරන විදිහ ඔබට පුළුවන් අවශ්‍ය කරන තොරතුරු ලබාගෙන මේ ආයතනයට ඇවිල්ලා ප්‍රතිකාර කරගන්න. නැවතවරක් මතක් කරනවා, දුරකථන අංක සටහන් කරගෙන ඔබට පුළුවන් ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න. අවසාන වශයෙන් වෛද්‍යවරුනි පැහැදිලි කිරීමක් සිදු කරන්න, විශේෂයෙන් ස්නායු රෝගය වගේම අස්ථි සන්ධි රෝගවලට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවද? ඒ සඳහා ප්‍රතිකාර කරලා ඔවුන් සුවපත් කිරීමේ හැකියාවක් තිබෙනවද? ඔව් වෙන්දික, දැන් විශේෂයෙන් මම මුලින් සඳහන් කරා ආයුර්වේදයේ මහා රෝග 8ක් සඳහන් කරලා තිනවා. ඒ වගේ මේ මහා රෝග යටතේ මුලින්ම සඳහන් කරලා තියෙන වාත ව්‍යාධි කියන රෝගී තත්ත්වය. එතකොට සන්ධි රෝග ගත්තත් මේ සන්ධි රෝග වාත ව්‍යාධි තත්ත්වයට තමයි ගැනෙන්නේ. එතන මේ කුමන ආකාරයේ රෝගයකින් ඔබ පෙළුණත් විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්නව නම් ඒ ආයුර්වේද වෛද්‍යවරයාව හමු වෙන්න ඕනේ. විශේෂයෙන් මේක විශේෂයෙන්ම දෙයක් අපි දුරකථනයෙන් කතා කරලා මේ මට මේ රෝගය තියෙනවා, මේ රෝගයට කොහොමද ප්‍රතිකාර ගන්න, විශේෂයෙන්ම වෛද්‍යවරයා හමුවීම ඉතාම වැදගත්. මොකද දුරකථනයෙන් අපි කතා කරලා රෝග සුව කරගන්න ක්‍රමවේදයක් නැහැ. මොකද විශේෂයෙන්ම වෛද්‍යවරයා සහ රෝගියා අතර සම්බන්ධතාවය ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම මෙම ආයතනයට මුලින්ම පැමිණෙන්න ඕනේ. පැමිණිලා වෛද්‍යවරු හමු වෙලා තමන්ගේ රෝගී තත්ත්වය ගැන මුලින්ම වෛද්‍යවරයාට කියන්න ඕනේ. ඒ අනුව ආයුර්වේද රෝග විනිශ්චයක් මුලින්ම සිදු කරන්න ඕනේ. දැන් ගොඩක් දුරට රෝගීන් පැමිණෙන්නේ බටහිර රෝග විනිශ්චයක් එක්ක. එතකොට ඒ විනිශ්චය මත පදනම් කරගෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක් කර ගැනීමට යෑමෙන් රෝගය සුව නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය සිද්ධාන්ත සහ බටහිර වෛද්‍ය සිද්ධාන්ත කියන්නේ මේක දෙකක්. එතකොට අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව රෝගයක් දිහා බලන විදියත් බටහිර වෛද්‍ය විද්‍යානුකූල රෝගයක් නිශ්චය කරන විදියත් දෙකක්. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල අපි විශේෂයෙන්ම අපි මූලික තැන දෙන්නේ දෝෂ සම්බන්ධව සහ ඒ දෝෂ විශේෂම අපි හඳුනා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. විවාත ව්‍යාධි හෝ වේවා, ඒ වගේම අස්ථි සන්ධි රෝගයක්, එතන අශ්මරී කුෂ්ඨ මේ ඕනම රෝගී තත්ත්වයකින් ඔබ පෙළුණත් විශේෂයෙන් අපි ආයුර්වේද රෝග විනිශ්චයක් සිදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් උදාහරණයක් ගත්තොතින් අංශභාග රෝගී තත්ත්වයට. අංශභාග රෝගී තත්ත්වයට විශේෂයෙන්ම බටහිර වෛද්‍ය විද්‍යානුකූල සඳහන් කරන්නේ ස්නායු පද්ධතිය ඇතිවන සංකූලතාව. ඒතර විශේෂයෙන්ම රෝගියෙක් දීර්ඝකාලීනව මධුමේහ තත්ත්වයෙන් පෙළෙනවා නම්, අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයකින් රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම්, ඒ වගේම දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙනවා නම් ඒක පැරලයිස් නැත්තම් අංශභාග රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. එතන මේ තේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළත් සඳහන් කළ තියෙනවා. එතකොට වාත ව්‍යාධි ඇතිවීමට හේතු මම මුලින් සඳහන් කළ වගේම. එතකොට ආහාර දෝෂ. එතකොට විශේෂයෙන්ම රෝගීන් සැලකිලිමත් වෙන තමන්ගේ උදේ දවල් රාත්‍රී ආහාරය ගැන විශේෂ අවධානයක් සිදු කර ගැනීම ඉතාම වැදගත්. ඒ වගේම විහරණ. එතකොට තමන්ට ගැළපෙන තමන් දැන් අපි ලංකාවේ ජීවත් වෙනවා නම් අපේ ලංකාවේ ඉපදුනා නම් එතකොට ලංකාවට ගැළපෙන. එතකොට අපේ ජානවලට ගැළපෙන ආහාර රටාවකට යොමු වීම ඉතාම වැදගත්. ඒත් ඒ රටාවට තමයි අපේ ශරීරය නැත්තම් අපේ දේශය සම්මූලිකව හැඩගැසිලා තියෙන්නේ. මීට විරුද්ධ වූ ආහාර පාන ඇති කර ගැනීම නිසා තමයි මේ රෝගවලට හේතුවක් වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ කිසියම් රෝගී තත්ත්වයක පංචකර්ම මූලික වූ ප්‍රතිකාර පද්ධතියක් මගින් මේ රෝග සුව කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. දවසේ කතා කරමින් කරන ඔබට මෙහි වැදගත්තේ වෙතිස්දා සුවරණ නැත්නම් මේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන මහනුවර ප්‍රදේශයේ ඔබට පුලුවන් තරයේ දුසන දුරකථන අංක සටහන් කරගෙන ඔබත් නිදහස් පරිසරයක ඔබ නේවාසිකව සිටමින් අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න පුළුවන්. මොකද වෛද්‍යවරයාගේ අතින්මයි සියලු ප්‍රතිකාර කිරීම කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට කිසිම ගැටලුවකින් තොරව ඉතාමත්ම ආරක්ෂාව සැපයන ආකාරයට මේ ආයතන තුළ සියලු ප්‍රතිකාර කිරීම කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි එතුමන් මේ වන විට රෝගීන් දහස් ගාණක් අංශභාග රෝගීන් ඇතුළු ඒ වගේම ආතරයිටිස් රෝගීන් ඒ වගේම විවිධ රෝගී වාද වලින් පෙළෙන අය සුවපත් කරලා තියෙනවා. වෛද්‍යතුමනි අවසාන වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන්න නැත්නම් අපි කියන හතිය නැත්නම් වීස් එක සහ පීන සමාන සුදහත් මේ ආයතන ප්‍රතිකාර කිරීම කටයුතු සිද්ධ කරනත් අපි ලැබෙන වැඩසටහනකදී ගැන කතා කරමු. ඒ එවන් වූ රෝගීන් සඳහාත් මේ ආයතන ප්‍රතිකාර ගන්නවද? ඔව්, දැන් විශේෂයෙන්ම දැන් අපේ ආයතනය ගත්තොතින් සර්වාංග රෝග සඳහා තමයි මූලික වශයෙන් ප්‍රතිකාර කරන්නේ. ඒතර විශේෂයෙන්ම ගත්තොත් ඇස්මා කියන රෝගී තත්ත්වය, ඒ වගේම උස්ම ගැනීම අපහසුතාවය, ඒ වගේම පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයකින් ඔබ පෙළුණත් ඒ රෝග සඳහාත් ප්‍රතිකාර ඔබට ලබා ගන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම දියවැඩියා රෝගී තත්ත්වය, ඒ වගේම ස්නායු රෝග, ඒ වගේම අනිකුත් වාත රෝග, මේ ඕනම ආකාරයේ
රෝගයකට ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ස්ථිර වූ ප්‍රතිකාර පද්ධතියක් සඳහන් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මම මුලින් සඳහන් කර වගේම අපි විශේෂම ආයුර්වේද රෝග විනිශ්චයක් යටතේ ආයුර්වේද ප්‍රතිකාර සිදුකර ගැනීමෙන් මේ කුමන ආකාරය වූ රෝගයක් සඳහා ඔබට ස්ථිර විසඳුමක් ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් මට සඳහන් කරන්න ඕනි දැන් රෝගයක් කට ප්‍රතිකාරක ගැනීමේදී දැන් මේ කසාය මුට්ටි ගණන් බිව්වා කියලා මේ රෝග සුව වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රෝගය විනිශ්චය කරලා ඒ රෝගය සුව කර ගැනීමේ කිසියම් ක්‍රියාපටිපාටියක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමෙන් තමයි රෝග සුව කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් රෝගීන්ට විශේෂයෙන්ම ඉවසීම තියෙන්න ඕනේ. දැන් ලංකාවේ වුණත් වෙන රටවල් ගත්තත් රෝගීන් එක වෛද්‍යවරයෙක් ළඟට යනවා, ඒ සතියක් විතර බෙහෙත් ගන්නවා, තව වෛද්‍යවරයෙක් මාරු කරනවා. ඒක නෙමෙයි කියලා අපේ ඕනම පුද්ගලයෙක්ගේ රෝග සුව කර ගැනීමේ ස්වභාවික හැකියාවක් තියෙනවා. ඒතට ඒ ස්වභාවික හැකියාව යම් තාක් දුරට උද්දීපනය කිරීමක් තමයි මේ වෛද්‍ය ක්‍රම දෙකකින්ම සිදු කරන්න පුළුවන්. එතකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මේ රෝග ඒ ස්වභාවික ඒ උද්දීපනය කිරීමේ හැකියාව ලබා ගැනීමට ටිකක් කාලයක් යනවා. එතකොට නමුත් මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලින් ඒ ස්වභාවික ඒ පද්ධතීන් උද්දීපනය කිරීම ස්ථිරව සිදු කරගන්න පුළුවන් අතුරු ආබාධ වලින් තොරව. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම රෝගීන්ට ඒ රෝග ප්‍රතිකාර ගැනීමේදී විශේෂයෙන්ම ඉවසීමක් තියෙන්න ඕනේ, වෛද්‍යවරයාගෙන තියෙන විශ්වාසය සහ මේ ප්‍රතිකාර කරගෙන යෑම සඳහා. නැත්නම් වෙන්නේ තව වෛද්‍යවරයෙක් ළඟට යනවා, ඒ වෛද්‍යවරයා හොඳ නැහැ කියලා තව කෙනෙක් ළඟට මාරු වෙනවා. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ මුදල් නාස්ති වෙනවා. ඒ වගේම රෝගය ඉටාවට සුව වීම හෝ එකසා පාලනය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒතර විශේෂයෙන්ම ආයුර්ද ප්‍රතිකාර ගැනීමේදී විශේෂම රෝගීන් තමන්ගේ ස්වභාවික රෝග සුව කර ගැනීමේ හැකියාව මේ ආයුර් වෛද්‍ය විද්‍යාව තුළින් ඔබට නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙන බව මට කියන්න කැමැතියි. එහෙනම් දවසේදී අපි බෙස්දා සුවර වැඩසටහන නිමාවටපත් කිරීම සූදානම් වෙන්නේ. බෙස්දා ආයුර්වේද නිවහන තිබෙන මාළවීම ප්‍රදේශයේ දුරකථන අංක සටහන් කරගන්න අවශ්‍ය කරන තොරතුරු ඔබ ලබා ගන්න පුළුවන්. එහෙමනම් අද දවසේ අපි කතා කර සියලු කාරණාවට බෙහෙවින් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරන වෛද්‍ය රංගන ප්‍රදීප් මැතිතුමන්ට, ඒ වගේම භවනි පොන්සේකා මහත්මියතුළු, ඒ කාර්ය මණ්ඩල සියලු දෙනාටම අපේ කෘතවේදීත්වය පළ කරමින් ඔබ නැවත වරක් මතක් කරන දුරකථන අංක සටහන් කරන කතා කරන්න, ඒ වගේම ඔබට නේවාසිකව සිටමින් ප්‍රතිකාර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ඔබට නේවාසිකව සිටමින් ප්‍රතිකාර ගැනීමේ ඊට පස්සේ ඔබ හිතයි විශාල මුදල් කන්දරාවක් මේ සඳහා වියදම් කරන්න වෙයි කියලා. නමුත් එහෙම නැහැ. මොහොත්ම සාධාරණ විදියට ඔබට අවශ්‍ය කරන දේවල් මේ ආයතනින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙමනම් එළමෙන පුරබසරොස්සක් පුණ පොහොව දවසෙත් අපි හමු වෙන්නේ අලුත් වර්ෂයකදී. එනම් උදාවන 2019 නව වසර ඔබට සියලු දෙනාටම සතුට සෞභාග්‍ය සපරි වාසනාවන්ත ක්‍රියම් පැනීම් බත බුලතින් පරිපූර්ණ සුබ අලුත් අවුරුද්දක් වෙන්න, නිරෝගී සම්පන්නිය රජකන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන දවසේදී වෛද්‍ය ප්‍රදීප් ලංගර මැතිතුමාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. හැමදාටම තෙරුවන් සරණයි. සේවියදාක අතනේ වැදිනේ අපිනවාද 10 මේ ජත්ත තුන් පොළකින් අඩුවක් නැහැ. ඊටවත් සියත වැඩදාටන බලලා ලාවාදීයතානේ අපිට ලාඳුනා ගන්න ලැබුණේ. දෝපත් වෙලා තියෙන සෑහෙන ආවට ඉදී හුඟක් දැයිදින්න පුළුවන් අත මේ කොරේලාගේ දෙවනේ දිගාරින්න උස්සන්න වෙනවා. දැන් අත උස්සන්න දිගාරින්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මම පොල්ගස්සෝවිට අන්නේ ප්‍රේමාවති. මගේ මහත්තයා එස්සේ පියදාස ඔහුට අසනීප වෙලා දැනට මාස 8 වෙනවා. ලංකාපුරා වද්දස්ථාන 3-7 පොලකින් බෙහෙත් කර නමුත් සුවයක් අපිට ලැබුණේ නැහැ. ඊට පස්සේ මේ සියස TV එකේ වැඩසටහනක් බලලා වෛද්‍යතුමාට කෝල් කරාම වෛද්‍යතුමා කිව්වා ඒ පරීක්ෂණ කරපු ලේකුලි අරගෙන එන්න කියලා. අපි ඒව රැගෙන ආවට පස්සේ ඔක්කොම පරීක්ෂා කරලා අපිට කිව්වා මෙහෙම දවස් 14ක් මේ නැවතිලා බෙහෙත් ගන්න කියලා. ඊට පස්සේ අපි නැවතිලා බෙහෙත් කරා. දවස් 3ක් යනකොට මට අත දරදඬු වෙලා තිබ්බේ. අත උස්සන්න පුළුවන් වුණා, දැනට තනියම ඇවිදින්න පුළුවන්. කතාවේ ගොත ගැහිම තිබුණා, ඒකත් දැන් හොඳටම සුවයි. ඇති මෙවැනි මධ්‍යස්ථාන වලට පැමිණ ඔබලාත් මේ වගේ ලෙඩුන් ඉන්නවා නම් රැගෙන ඇවිත් ඔවුන්ට සාත් කරන්න වෛද්‍යතුමාගේ උපදෙස් මත කර ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. විල්සන් සිල්වා, මම දෙවෙනි දාවේ තුන්ටි අමාරුයි. මේ දෙපැත්තේ අමාරු තිබුණා ලකුලේ. දැන් බෙහෙත් ගාලා තෙල් ගාලා මේ කරලා ඔක්කොම කරලා දැන් පොඩි ටික සනීපයක් තියෙනවා. බර 70කින් දැන් කිලෝ 4ක් අඩු වෙලා තියෙනවා. ડોક્ટર ගැන කියනවා නම් ડોક્ટર හොඳයි. දවසට දෙපාරක් අපිට බෙහෙත් ඒ විදිහටම දෙනවා. ඒ අතින් සෑහෙන හොඳයි.
ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්ධු සම්මානයේ මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පය ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතුවලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදාකර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්ධු සම්මානයේ මහාචාර්ය කීර්ති දිසානායක 0773 255 818 සැහැල්ලුව විඳින්න බඩත් අඩු කරගන්න හැන්සම් වෙනසකට ෆැඩ්නා ටමීටි දැන් දිවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සැල්වලින් ෆැඩ්නා සදහම් පැනය විනය පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද මෙම පැනයට නිවැරදි පිළිතුරු ඒවා ෆැඩ්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න මේ තැපැල් පත මේ ලිපිනයට යොමු කරන්න Food and Nurture පුද්ගලික සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය නැතහොත් 30 දින දුරකථන අංකයට SMS කරන්න ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලේසිම් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් පනස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මටික්ස් Fashion Cosmetics Private Limited, නොම්බර 218, දෙවන හරස්වීදිය, රතුපල්ලි ආසල, කොළඹ 11. දුර ඇමතුම් 0112 43 3688 හෝ 0112 42 3940. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් මැරඹුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර VC සෙනසුන වෛද්‍ය නිවර්පණාන්දු රෝහලේ හැමෝටම ස්තුතියි. අපහසුාවක් ඇති නොවෙන්න මගේ දරුවා මගේ දෝල්තටම ලැබුණා. සිසේරියන් සැත්කමට ගිය විදම මට පහසුවෙන් දරාගන්න පුළුවන් වුණා. දැන් මට මගේම ලෝකයක් තියෙනවා. ස්වාභාවික දරු ප්‍රසූතියකට සම්පූර්ණ අයකිරීම රුපියල් 20,000ක් පමණ. සිසේරියන් සැත්කමකට සම්පූර්ණ අයකිරීම රුපියල් 45,000ක් පමණ. වෛද්‍ය නිවර්පණාන්දු රෝහල මාළඹේ. අමතන්න 2407600. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න මව්පියමේ සොඳුරු මිහිරියාවේ චාරිකාව එන්න ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777 777 112 සැහැල්ලුව විඳින්න බඩත් අඩු කරගන්න හැන්සම් වෙනසකට වැඩනා ටමීටි දැන් දිවෙන පුරා ෆාමසි සහ සුපිරිවෙල් සැල්වලින් ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලේසිම් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ජෝති වේදය හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න වසර 42ක පළපුරුදු දේශමාන සෙනරත් ලියනාරච්චි මහතා හමුවන්න බුදුන් උපන් භාරත දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහායෙක් වන්න. සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දැක බලා වැඳ පුදා ගැනීමේ හැකියාව. සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක්. ලාංකීය ආහාර පාන සුවපහසු නවාතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව. 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මග පෙන්වීම. ටෙම්පල් සංචාරකයෝ කළුබෝවිල.